පටන් ගන්න තින් හරි මොනවද කතා කරන්නේ කාලෙකට පස්සේ නේ ආවේ ඔව් ගොඩක් කාලෙකට පස්සේ කොහෙන්ද පටන් ගන්නෙ අය පටන් ගන්නවද මම පටන් ගන්නවද ඔයා පටන් ගමුනේ හරි මම පටන් ගමු ඔයානේ මුලින්ම හොයාගත්තේ හරි අද මේ ඊට කලින් අපි කීලිමු අපි මේ ටිකක් කාලයකට කලින් ආවේ මොකද මේ සුවහැන වල ටිකක් තිබුණා ඔෆිස් එකේ මේ හැබැයි දැන් අපි අලුත් කට්ටියක් ඉන්නවා ඔෆිස් එකේ ඒ කට්ටියට මේ ඩෙව් ටොක්ස් එක කරනවා ඉවසිලි දන්නේ නැහැ ඒකින් තමයි අපි දැන් මේ අලුත් කැපැසිටි එකත් එක්ක මේක ඉක්මනටම කරන්න කියලා පෑන් හිඟුත් ගහගෙන කරන්න පටන් ගත්තේ නේ ඔව් එහෙනම් ආ පටන් ගන්න හරි අද අපි නෝමලි කරන්න බැලුවේ අප්ඩේට්ස් කතා කියන එක සීරීස් එකේ එක වීඩියෝ එකක්. ඉතින් මේ දැන් ටිකට් ගන්න තමයි මේ රිසෝස් එකත් හොයාගත්තේ. අප්ඩේට්ස් නේ. ඒ වෙලාවට තියෙන අප්ඩේට්ස්. ඉතින් ඒ වෙලාවේ තියෙන එකක් අපි හොයලා ගන්නවා. මේ ඔගලන්ට අලුතෙන් දීලා තිනවා මේ ඇටොමයිස් කියලා, ඒ කියන්නේ කම්පෝනන්ට් ලයිට් බ්‍රේක් අම් මේක. දැන්ට නම් හැබැයි තාම ගොඩක් කම්පෝනන්ට්ස් ඒගොල්ලන්ගේ නැහැ. මේකේ ප්‍රධාන දේ තමයි ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. කියන්නේ නෝමල් දැන් හිතන්න ඔයගොල්ලෝ ෆ්‍රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරනවා කියලා. කියන්නේ ඇන් ඩිසයින් මැටීරියලයිස් වගේ ෆ්‍රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරනවා නම් ඊට අමතරව හිතන්න රියැක්ට් ඇප් එකක ගොන රියැක්ට් කම්පෝනන්ට්ස් යූස් කරනවා. දැන් හිතන්න අපි ඇන් ඩිසයින් වගේ ලොකු ලයිබ්‍රරි එකක් යූස් කරොත් සමහර පොඩි ප්‍රොජෙක්ට් එකකට ඇත්තනම් බර වැඩි එක. ලම්කද ලයිබ් එකේ ගොඩක් කම්පෝනන්ට්ස් එනවා වගේ තියෙනවා. ඒකින් ඉතින් සෑහෙන දේවල් තියෙනවානේ. ඔව් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට ලොකු ඒකේ ඇප් එකක් ඩෑෂ්බෝඩ් එකක් වගේ හදන්න ඕන නම් ඇන්ඩිසයින් එක මරු. ඔව් ඒ වගේ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් වලට හොඳයි. ඇන්ඩිසයින් මැටීරියලයිස් UI ඒ වගේ දෙක තුනක් තියෙනවා. කම්පෝනන්ට්ස් ගොඩක් තියෙනවා ඇතුලේ ඒ වගේ. දැන් එතකොට UI ලයිබ්‍රරි එකක් කියන්නේ ඇත්තටම සමහරවිට කම්පෝනන්ට් ප්‍රී ඩිෆයින්ඩ් කම්පෝනන්ට්ස් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පෝනන්ට්ස් වල CSS classes ඒගොල්ලෝ export කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට use කරන්න පුළුවන් අපි ඕන හිතන්න අපිට කාඩ් එකක් ඕනේ. එතකොට අපි div එකක් දාලා ඒකේ CSS class name එකක් දෙනවා. ඒගොල්ලන්ගේ predefined එක library එකේ එන එකක්. එතකොට ඒ styles එක apply වෙනවා අපේ div එකට. ඒ වගේ එකක් තමයි මේ atomize කියලා කියන්නේ. මේකේ ඇත්තටම grid system එකක් තියෙනවා. උගලන්ට style guide එකක් define කරගන්න පුළුවන්. එතකොට ස්පේසිං හදන ඒවා රෙස්පොන්සිව් ඔක්කොම එක තියෙනවා. ඔක්කොම මේ ඔයගොල්ලන්ට යූස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇත්තට මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් දීලා තිනවා. මේගොල්ලෝ එක්සැම්පල්ස් ගොඩක් දීලා තින්නේ සෑන්ඩ්බොක්ස් වල. ඒක හින්දා ඔයාලට එතන ට්‍රයි කරලා වගේ ප්‍රොජෙක්ට් එකට ඇප්ලයි කරගන්න ඕන නම් ඇප්ලයි කරන්න පුළුවන්. කෝඩ් සෑන්ඩ්බොක්ස් එක. නෝමලි ගත්තොත් ඔයගොල්ලන්ට NPM පැකේජ් එකක් විදියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට යූස් කරගන්න පුළුවන් ඒක React එක Next JS Gatsby JS ඒ වගේ React related JS related ඕන එකක් එක්ක ඔයාලට යූස් කරගන්න පුළුවන් මේකෙත් ඇත්තනම් theming system එකක් තියෙනවා මුලින් දැන් app ඔයගොල්ලෝ දන්නවා React project එකක් ගත්තට පස්සේ app.js එක තමයි මුලින් fire වෙන්නේ එතකොට ඔයාලට මුලින් ඔයා app කියලා ගන්න කම්පෝනන්ට් එකට රැප් කරලා ගන්න පුළුවන් ස්ටයිල් ෂීට් එකෙන්. එතකොට එතනින් තමයි ඔය තීම් එක එහෙම ඩිෆයින් කරගන්නේ. තීම් ප්‍රොවයිඩර් එකක් එනවා මේක එක්ක. ඒ වගේ ඔයාලට සම්පූර්ණ කස්ටමයිස් කරගන්න පුළුවන් පොඩි CSS components CSS classes වලින්. අනිත් එක තමයි ඔයාලට custom CSS ලියලා මේක ඕවර්රයිට් කරගන්න, يعني ලයිබ්‍රරි එකෙන් එන CSS ස්ටයිලින් ටික ඔයාලට ඕවර්රයිට් කරගන්න පුළුවන් ඔයාගේ custom classes ලියලා. ඒ වගේ තමයි ඉතින් ඔයගොල්ලන්ට ගියොත් බලා ගන්න පුළුවන් කියන්නේ තාම ඉම්ප්‍රූව් වෙමින් යන එකක් දැනට එක රිලීස් එකක් ඇවිල්ලා තිනවා ඕනනම් කන්ට්‍රිබියුටර් කෙනෙක් විතර සපෝට් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මේක තනිකරම රියක් නේ තනිකර රියක් මම ළඟදී මේ ෆ්‍රේම් එක මට හම්බුණා ටේල්වින් CSS කියලා හරිද නේද? ටේල්වින් එක හදේ පොඩ්ඩක් ටේල්වින් එකේ වෙනස තියෙනවා. මේකත් එක්ක බැලුවොත් ටේල්වින් එක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඔව්. මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ටේල්වින් එක. ටේල්වින් එක සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. කටියට කිව්වොත් ඒක මොකක්ද කියලා මේ අපි සාමාන්‍යයෙන් CSS ලයිබ්‍රරි එකක් ගත්තාන් පස්සේ ෆ්‍රේම් එකක් ගත්තාන් පස්සේ බූට්ස්ට්‍රැප් ඇටමයිස් එක ඇන් ඩිසයින් එහෙම. ඒගොල්ලෝ බටන් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ කාඩ් එකක් හදලා තියෙනවා.
හැබැයි ටේල්වින් කියන එකේ ඒවා මුකුත් නැහැ. ඔව්. ඒකේ ක්ලාස් එකක් තියෙනවා පැඩින් 1 රෙම් දෙන්න. පැඩින් 2 රෙම් දෙන්න තව ක්ලාස් එකක් තියෙනවා. පැඩින් 3 රෙම් දෙන්න තව ක්ලාස් එකක් තියෙනවා. බෝඩර්ස් රවුම් කරන්න තව ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් අර ඒගොල්ලෝ කියන්නේ යූටිලිටි බේස් CSS ෆ්‍රේම්වර්ක් එකක් කියලා. ඔයාට ඔයාගෙම මේ ඩිසයින් ෆ්‍රේම්වර්ක් එක හදාගන්න පුළුවන් අර ක්ලාසස් ටික පාවිච්චි කරලා. ඔව්. ඒකට හරිය නිකන් අර CSS වල මේ රූල්ස් ටික දෙනවනේ. ඔයා ක්ලාස් ටික දෙනවා මේ රූල්ස් ටික අප්ලයි වෙන්න. ඔව්. ඒ වගේ එකක් තමයි මේ ඇටමයිස් කියන එක. ඒක තියෙනවා. ඒ වගේ. මේ ඉන්ස්ට්‍රෝ කරලා ඒ කියන්නේ එක්ස්පෝර්ට් ක්ලාසස් ටික එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ගේ ප්‍රී ඩිෆයින් කරපු කම්පෝනන්ට්ස් ටිකත් තියෙනවා. ආ අරකත් තියෙනවා. අරකත් තියෙනවා. ඔයාලට යූස් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඒකම හිතන්නේ දැන් ඒක අර ස්ටෑන්ඩඩ් එකක් හැටි යනවා කට්ටිය. ආ. දැන් ඕක මේ ටේල්වින්ඩ් එක ටිකක් වෙනස්නේ. කට්ටිය මුලින්ම පාවිච්චි කරනකොට කැමති නැති වෙන අර ටයිප් ස්ක්‍රිප්ට් වගේ. ආ. නෑ අනිත් ප්‍රශ්නේ ගොඩක් ප්‍රශ්නේ කට්ටියට තියෙන ඒ වගේ ප්‍රී ඩිෆයින් කම්පෝනන්ට්ස් ආවට පස්සේ කස්ටමයිස් කරගන්න ගියාට පස්සේ සමහර ප්‍රොජෙක්ට් වලදී ප්‍රශ්න එනවා. ආ අපිටත් ඔක් කලින් ආයලා තිබුණ හැන්ඩ් ඩිසයින් එක. ඒ වගේ ප්‍රශ්න තියෙන තකොට දැන් ඇත්තටම ෆ්‍රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එකෙන් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ෆන්ක්ෂනාලිටි එක සහ ස්ටයිලින්. එතකොට ඔව් ගොඩාක්ම මේ කස්ටමයිස් කරනවා නම් මේ CSS ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඔව් පාවිච්චි කරන්න බෑ සම්පූර්ණයෙන්ම. හොඳයි. අර ඒ වගේ දැන් මේ වගේ එකක් යූස් කරාට පස්සේ ටේල්වින් වගේ කො මේ වගේ ඇටමයිස් වගේ එකක් යූස් කරාට පස්සේ තියෙන්නේ අපිට ෆන්ක්ෂනාලිටි එක සම්පූර්ණ ලියලා ස්ටයිලින් පාර්ට් එකට මේ යූස් කරන්න පුළුවන් මේ වගේ UI ලයිබ්‍රරි එකක්. රයිට්. රයිට්. ගත්තී නේ ළඟට. ඊට පස්සේ මගේ පැත්තෙන් පොඩි එකක් තියෙනවා. ක්‍රියේටිව් ටැප් එක අපිට ඉදිරියට පාවිච්චි කරන්නේ. ඔව්. ක්‍රියේටිව් ටැප් එකේ version 4 එක එනවා. ඔහොහො. version 4 එක එනවා. ඒක තාම ඇවිල්ලාද නැත්නම් ඉන්නේ කියන්නේ. දැන්ට alpha version එක ඇවිල්ලා තියෙනවා. කටියට check කරලා බලන්න පුළුවන්. මේකේ change list එක කිව්වොත් සෑහෙන්න ලොකු change list එකක් තියෙනවා. මේගොල්ලෝ මේ හරියට change list එකක් දීලා නැහැ. commit messages ටික තමයි දීලා තියෙන්නේ. මේකේ security updates තියෙනවා, එකක rewrite තියෙනවා, රමේවා තියෙනවා. ඊට පස්සේ තව මේකේ node date වලට support එක අයින් කරලා තියෙනවා. කොහොමද දැන් පරණ node versions පාවිච්චි කරන්න හොඳ නැහැ. නෝ. දැන්ට current LTS එක යන්නේ 12 එක. මං හිතන්නේ අපි වීඩියෝ එකත් ඔක explain කරා. ඔව්. React series එකනේ. ආ. React series එකේ නෑ Node.js යන JavaScript series එකේ මං හිතන්නේ කියන්නේ නැත්තේ. ඊට පස්සේ තව packages updates වගේ තියෙනවා. මේකේ ප්‍රධානම දෙයක් හැටියට දකින්නේ Next.js පාවිච්චි කරනවානේ දැන් අපි. ඔව්. Next.js වල තියෙනව නේද? ඔහා දැන් ඉස්සර create react app වලින් app එකක් ගන්නකොට code එක edit කරලා save කරපු ගමන් උඩ app එකම reload වෙනවනේ. ඔව්. හිතන්න ඔයා දැන් මොනවා හරි form එකක් තියෙනවා. form එක මොනවා හරි type කරලා තියෙනවා. ඔව්. reload වෙච්ච ගමන් අර ඔක්කොම ටික යනවා. ඔව්. හරි. සමහර වෙලාවට මරපනිනවා. නෑහෙන දේවල් එහෙම ඒවා කරලා හදලා මේවා කරන් ඉන්පස්සේ ඔන්න change කරලා save කරන් පස්සේ ආයි රීලෝඩ් වෙනවා. ඊට පස්සේ ආයි ඒ තැනට එන්න අර ටික කරලා කරලා එන්න ඕනේ. මට දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නය ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් මේ දවස් next days. ඔව් next දින්ද ප්‍රශ්නයක් නැහැ. next days එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද next days වල තියෙන page එකක් තමයි fast refresh කියන එක. ඔව්. ඒකෙන් කරන්නේ ඔයාගේ එක component එකක් තියෙනවා නම් ඔයා change කරේ ඒ component එක විතර නම් එයා ඒ ටික විතරයි re-render කරවන්නේ. එතකොට අර මුළු app එකම re-render කරන්නේ නැහැ. state එකත් ඒ විදිහම එයා තියා ගන්නවා. මේ feature එක දැන් මේගොල්ලෝ create react app එකට ගේන්න හදනවා. ගේන්න හදනවා. 4.0 එකෙන් ඒක වෙයි. ඒක දැන්ට alpha version එකේ තියෙන්නේ. ඒකත් එක්ක TypeScript update එකකුයි TypeScript template එක මේකේ තියෙන හැබැයි 3.8 එකට update කරා කියනවා TypeScript දැන් 4.0 යන්නේ. මම හිතන්නේ මේගොල්ලෝ release කරන කලින් ඒකත් කරයි. තාම alpha version නේ. webpack updates තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. just එක update කරලා තියෙනවා. මේ අපි description එකේ දාන්නම් කට්ටියට ගිහිල්ලා මේක follow කරන්න පුළුවන්. හැබැයි දැම්ම මේක පාවිච්චි කරන්න recommend කරන්නේ නැහැ. පුළුවන් නම් ඔයගොල්ලෝ බලන්න test කරන්න අවුල් එහෙම තියෙනවා නම් contribute කරන්න. දැම්ම පාවිච්චි කරන්න recommend කරන්නේ නැහැ. ඒකත් එක්කම කියන්න ඕනේ next.js ගැන පොඩ්ඩක් කියලා හිටියනම් හරි නේද? ඕනේ. ඔව්. next days again අපි create react app එකෙන් app එකක් ගහගෙන ගියා මේ දවස්වල ලොකු ERP එකක්. අපි ඒක ළඟදී convert කරා next.js වලට. මොකද next.js වල හොඳ features ටිකක් තියෙනවා. එක server side rendering, දෙක static site optimization, client side rendering උත් ඒකේ තියෙනවා.
ඒ කියන්නේ දැන් server side rendering කියන්නේ ඔයාලට හිතන්න ඒක හැබැයි ගොඩක් වෙලාවට ඕනේ normal site වල website වල නේ. ඔව් normal website එකක් වගේ ගන්නවා. ඒ කියන්නේ මේ දැන් landing page වගේ ගන්නවනේ. ඒ වගේ දේවල් වලට. ඒක ඇයි කියලා කිව්වොත්? පොදේ කියන්නේ මේ static site SEO. SEO කියන්නේ landing pages වල හොඳයි කියන්නේ දැන් normal දන්නවනේ SEO වැඩ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ. කියන්නේ web crawlers ලා ඉන්නවා ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ට අපි meta data set කරලා තියෙන්න ඕනේ ඒගොල්ලන්ට හොයාගන්න. නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ හොයාගන්න. දැන් ඇත්තම react කියන්නේ react කියන react වල අපි create react app එකක් ගැහුවොත් ඒක ඇත්තම ඔයගොල්ලෝ දන්නේ execute වෙන්නේ client side එකේ. එතකොට මේ meta data generate වෙන ඔක්කොම generate වෙන්නේ client side එකේ. එතකොට web scrollers ලට හොයාගන්න බෑ. මේ වෙන්නේ තනිකර JavaScript bundle එකක් විතරයි. Bundle එකක් විතරයි තියෙන. හැබැයි ඒක කරන්න පොඩි පොඩි ක්‍රම තියෙනවා. ඒත් අර තරම් optimize කරගන්න බෑ. එනවාට දැන් අපි Next.json ලියලා server side render කරොත් එතකොට මේ පැත්තේ අපේ අපි දීපු meta data ඔක්කොම මේ set වෙලා තින්නේ. එතකොට web scrollers ලට පුළුවන් අදාල ටික හොයලා සර්ච් එන්ජින් එකට ගන්න. ඒක නේ Google එකෙන් නම් දැන්ට පොඩ්ඩක් JavaScript execute කරන්න නේද ගොඩක් web crawlers ලගෙන් JavaScript execute කරන්නේ නැහැ ආ බලන්න කලින්. ඒක මේගොල්ලන්ගේ වෙන්නේ ඒගොල්ලෝ server side එකේදී render කළා. මේ JavaScript එක execute කරලා render කළා. මේ ඉස්සරහට දෙන්නේ static html css ටික. ඒකට html elements ටික තියෙනවා මේ බොට්ට බලන්න. බලන්න. අපිට උනත් ඒකේ එක මේකක් තියෙනවා මේ site එක fast. ඔව්. client fast. හැබැයි මේ site එකේ server resources යනවා. මොකද server එකේදී මේක compile කරන නිසා. දැන් next.js එකේ තියෙන අලුත් features ට ගත්තම දැන් ඉස්සරවගෙන මේ දැන් මම හිතන්නේ ඒක සෑහෙන මේ improve කරලා තියෙනවා. අපේ ඔයගොල්ලෝ බලන්න අපේ මීටප් එකේ තිබුණ JS මීටප් එකේ ඒක රෙකෝඩින් උත් ඇති අපේ channel එකේ අරුණෝද අයියා කතා කරා Next.js ගැන. අරුණෝද අයියා මම හිතන්නේ ගිය අවුරුද්දේ දුකද ගිය අවුරුද්දේ ඒ කියන්නේ keep හොඳ කාලයක් Next.js වල lead maintain වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් maintain කරලා තියෙනවා Next.js වල. කොහොම හරි ඒක වඩා කරලා බලන්න පුළුවන් නම් කට්ටිය අරුණදායිය ෆලෝ කරන්න. එයා සෑහෙන හොඳ දේවල් ටිකක් කරනවා. ඒකෙන් පස්සේ තමයි අපි ඩිසයිඩ් කරේ මේ මේක ඇත්තටම අපේ දිගටම Next.js වලට යන්න ඕනේ කියලා. ඒක හොඳයි කියලා. මොකද අපි ඉස්සරහ කලින් යූස් කරගෙන හිටියා. හැබැයි දැන් තමයි ඒක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. කලින් තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න අපි යූස් කරනකොට. දැන් ડોකියුමන්ටේෂන් එක එහෙම මාර ක්ලියර්. ඔව් මම දැකලා තියෙනවා හොඳම ડોකියුමන්ටේෂන් එක. හොඳයි ડોකියුමන්ටේෂන් එක කියන්නේ ඔයගොල්ලෝ ගෝ ත්‍රූ කරොත් මේ බේසික් ෆීචර්ස් ටික ඒ ටික හරියටම බලා ගන්න පුළුවන්. Apple ડોකියුමන්ටේෂන් එක මගේ නෙවෙයි. ඒක ගැන කතා කරන්න ඕනේ. කොහොම හරි ඒක පොඩ්ඩක් කට්ටිය දැනගන්න ඕනේ ලයිබ්‍රරි එකක් ලියනවා නම් මොනවා හරි ඕපන් සෝස් දෙයක් කරනවා නම් ડોකියුමන්ටේෂන් එක හොඳටම තියෙන්න ඕනේ. අනිත් එක අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ડોකියුමන්ටේෂන් එක මේන්න දෙයක්. අනිවාර්යෙන් ඔය npm packages එහෙම කවර් ලියනවා නම් අනිවාර්යෙන් ડોකියුමන්ටේෂන් එක හොඳටම තියන්න. මොකද දැන් සමහර packages තියෙනවා දැන් දන්න ගොඩක් කට්ටිය දන්න සමහරලාට npm packages අඩුයි. අපි දෙයක් කරගන්න ගියොත් සමහර packages අඩු වෙනවා. එතකොට ඒවට සමහර කට්ටිය ඒ වෙලාවට ලියලා දානවා package එක. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ purpose එක කරගන්න වෙනවාට package එක publish කරාට හරියට ડોකියුමන්ටේෂන් එක ලියන්න වෙනවාට තව කෙනෙක්ට ඒක use කරගන්න ගියාට පස්සේ ඒකේ ප්‍රශ්න ඕ ප්‍රශ්න එකක් සමහර ඒ ප්‍රශ්නේ දැන් ඒ එහෙම ප්‍රශ්න නැති වෙන්න පුළුවන් මේ ඒ මේ package එකේ. ඒ වුණාට දැන් තව කෙනෙක්ට හරියට ડોකියුමන්ටේෂන් එකෙන් හරියට ඒක හොයාගන්න බැරි හින්දා ඒ issue එකක් විදිහට දාන්න පුළුවන්. එකක් repo එකට ප්‍රශ්නයක් කියන්නේ. repo එක පොඩ්ඩක් පස්සට යනවා වගේ වැඩක්. ඒ වගේ එකක්. ඒක හින්දා ડોකියුමන්ටේෂන් එක අනිවාර්යෙන් ඔයගල package එක ලියනවා නම් හරියටම ලියන්න මේ එක ගොඩක් helpful අනික් කට්ටිය. ඔව්. මේ තව එකක් Next.js එක කීරිය කර කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ server side rendering වගේම තව එකක් තියෙනවා. ඔයාට දීර තියන්න පුළුවන් build time එකේදී data ටික අරගෙන static මේ HTML CSS generate කරනවා. එතකොට ආයේ data වෙනස් වෙන්නේ නැහැ. build time එකේ. build time එකේ ඒක එක feature එකක්. ඊළඟට අනිත් feature එක තමයි server side rendering. ඒ කියන්නේ ඒ request කරන වෙලාවට හැම වෙලාවෙම data අරගෙන server එකේදී render කරලා user ට එවනවා. normal creative tab එකේ වගේ client side එකේදී data අරගෙන පෙන්නන්න එයාට පුළුවන්. පුළුවන්. ඔක්කොම ටික තියෙනවා. දෙවිදියෙන්ම පුළුවන් නේ. තුන් විදියෙන්ම පුළුවන්. 1 2 3 1 2 3 right. මගේ තියෙනවා තඩි ලිස්ට් එකක්. ඔව් තඩි ලිස්ට් එකක් තියෙනවා awesome react කියලා.
අපි ඒකම ඔක්කොම කියවන්නේ නැහැ නේ. නැහැ ඔක්කොම කියවන්නේ නැහැ. ඇත්තට මේක කියන්න දෙයක් නැහැ ඔයගලන්ට. දැන් හිතන්න IT ඉන්ඩස්ට්‍රි එකට මුලින්ම එන එක්කෙනෙක්ට අහුවෙන දේවල් තමයි ඔය React JS, Angular JS, Angular ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. දැන් මුලින්ම හිතාගන්න බෑ කට්ටියට මොකද්ද ෆලෝ කරන්නේ කොහොමද යන්නේ ඒ වගේ කියලා. දැන් ඒ වගේ තමයි React වලට එන කට්ටිය. React වලට ආවට පස්සේ හිතනවා හරි React මම මොකද React React create React app එක ගොඩක් කට්ටිය React කිව්වට පස්සේ දන්නේ create React app එක විතරයි. create React app එක පොඩ්ඩක් ඉගෙනගෙන වැඩ කරනවා එහෙම. ඒ වුණාට මේ React වලට ආවට පස්සේ React එක related libraries තියෙනවා. ඒ කියන්නේ ඔයා React එක යනවා නම් දැන් හරි ඔයා front end framework එක පාවිච්චි කරන කෙනෙක් එතකොට ඔයාට React use කරනවා නම් ඔයාට ගොඩක් ලේසි and design වගේ එකක් යන එක. ඊට පස්සේ GraphQL, Apollo ඔය වගේ ගොඩක් libraries use වෙනවා React එක වැඩ කරනකොට. එතකොට ඒ වගේ libraries list එකක් tools libraries තව React Native වල GraphQL, Relay, Apollo ඒ වගේ තව video resources ඒ වගේ ගොඩක් resources තියෙන මේ repo එකක් තමයි Awesome React කියන්නේ. ඒකෙත් අපි link එක දාන්න description එකේ. ඔයගොල්ලෝ ගිහලා බලන්න පුළුවන්. ඒක ඇත්තටම explain කරන්න බැරි තරම් ලොකුයි. ඔයාට React සම්බන්ධ tutorials, tools, React Native සම්බන්ධ Redux, MobX, GraphQL ඒ වගේ ගොඩක් ලොකු resources set එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ routing වලට අදාළ ඒවා, React components, React libraries ටෙස්ටිං කරන්න ඕන ටෙස්ට් කරන්න ඕන ලයිබ්‍රරිස් රියක්ට් ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ ඒකෙත් මම දැක්ක එකක් තමයි නෙක්ස්ට් ජේස් තියෙනවා. ඒ කියන්නේ රියක්ට් යූස් වෙන තව ක්‍රම ක්‍රියේට් රියක්ට් අප් වෙන්න පුළුවන් නෙක්ස්ට් ජේස් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් රිසෝසස් ටිකක් තියෙනවා. ඒක අපි ෂෙයා කරන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. හරි මේ ගිහිලා බලන්න. ඒක සෑහෙන වෙලා බලාගෙන ඉන්න පුළුවන් දෙයක් ඒක. ඉවර කරන්න අමාරුයි. ඉවර කරන්න අමාරුයි. රියක් ගැනම කතා කරන්න බෑනේ නේ. ඔව්. view view. ඔන්නෙන් දැක්ක. view 3.0 release කරලා තියෙනවා දවස් 10කට කලින්. ඔව්. ඒගොල්ලෝ mini ඔළුවක් තමයි දාලා තියෙන්නේ මේ change log එකේ මුලට. ඒ කියලා මම දන්නේ නැහැ. මම view පාවිච්චි කරලා නැහැ. මට මේකේ features ටික අපි කිව්වොත් ඒගොල්ලෝ මුලින්ම topic එකට තියෙන්නේ 3.0 එකේ main target එක taking the progressive framework concept further. Layered internal modules, new API for tackling scale, performance improvements, improved TypeScript integration. We use this code base written in TypeScript. Oh. React ආම TypeScript වලින් දියර නෑ නේද? නෑ නෑ. View එකේ View කියන්නේ framework කියන්නේ. ඔව්. ඒකත් React වගේම UI framework එකක්. මේකට කියන්නේ නා ඒක ලියලා දෙන TypeScript එකේ සම්පූර්ණ. TypeScript සම්පූර්ණ. Improved TypeScript integration, experimental features, phase release process, the release of Vue 3, means the general readiness of the framework. ඒ JS නේද? ඔව්. Vue එකත් JS නේ? ඔව්. JS. Migration and IE 11 support. IE 11? IE 11, IE ගැන නම් කිසිම update එකක් නැහැ. දැන් කටින් දිනන නේද මේ Safari තමයි අලුත් IE එක කියන්නේ. ඒ වගේ යනවා. මොකද සමහර ෆීචර්ස් තියෙනවා මේ අර IE එකේ වගේ Safari එකේ සමහරවට. ඔව් මම වැඩි යූස් කළා නෑ. මම යූස් කරපු දෙතුන් පාර යූස් කරපු වෙලාවට මටත් ඒක පොඩ්ඩක් අවුල් කියලා නම් තේරුණා. එනකොට හොඳම බ්‍රවුසර් එකක්. ඒක තමයි කතාව. බ්‍රවුසර් එක හොඳයි උනත්. තියලා දියන හොඳයි පැත්තෙන් පොඩ්ඩක්. ඔය එයා ඉන්නවා. එයා ඉන්නවා. එයා Firefox download කරනවා, Brave download කරනවා, ඒ ටික කරනවා එයා. බ්‍රවුසර්ස් ගැන කතා කරොත් ඔයා මොකද සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඩිවලොප්මන්ට් වලට? මම නම් යූස් කරන්නේ Firefox developer edition එක. කලින් මම normal මුලින්ම යූස් කරේ Chrome එක. Chrome එකෙන් දැනුම ප්‍රශ්න හැමෝම resource usage එක තමයි ප්‍රශ්නේ. RAM එක මෙහෙම Chrome එක. ඔව් දැන් මම සාමාන්‍යයෙන් ID එක යූස් කරන්නේ WebStorm. ඒක WebStorm run කළා අපි server එකයි front එකයි run කළා Chrome දාගත්තට පස්සේ පොඩ්ඩක් වැඩ කරන්න අමාරුයි සමහර වෙලාවට. ඊට පස්සේ මම Firefox වලට මූව් වුණා. එතකොට තමයි ආයි Firefox developer edition එක තිබුණා. ඊට පස්සේ developer edition එකට මූව් වුණා. මේ developer edition එක හොඳයි. මොකද දැන් ඔයගොල්ලෝ front end එහෙම වැඩ කරන front end කොහොමද front end වැඩ කරනකොට CSS inspect කරලා ඔයගොල්ලෝ CSS එහෙම rules දානකොට ගොඩක් features වගේක් තියෙනවා ඒගොල්ලන්ගේ මේ ගොඩක් lazy ටිකත් එක්ක වැඩ කරන්නේ.
වෙස්ටරෝම් ගැන මම කතා කරනකොට වෙස්ටරෝම් එක ගොඩක් ෆීචර්ස් තියෙන මේකක්. හැබැයි මම අලුතෙන්ම ඉගෙන ගන්න කටියට සෝරි. අලුතෙන්ම ඉගෙන ගන්න කටියට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒකේ ෆීචර්ස් වැඩි, සමහරු කම්මැලි වෙනවා ඒකේ ෆීචර්ස් පාවිච්චි කරන්න කියලා. ඔව්. ප්‍රෝ ඩිවලපර්ස්ට ඒක හොඳ ටූල් එකක්. මේ මම ඉස්සරේ වෙබ්ස්ට්‍රෝම් පාවිච්චි කරනකොට මේ සෑහෙන ඔය සද්ද එනවා. මට ඇහෙනවා ඔයාගේ සද්ද නම් ඔය මැෂින් එකේ සද්ද එනවා මේ වෙනවා. මේ හැබැයි මගේ ළඟදී මැෂින් එක කැඩුනා, ඇප් එක කැඩුනා, මට අලුත් එකක් ගන්න උනා. මේ ඒකත් මැක් එකක්. හැබැයි ඒකේ අච්චර මේකක් ඉන්නේ නැහැ. ඒක මම කම්පෙයා කරන්නේ වාගේකට. මොකද වාගේ මගේ මේකට වඩා මේ රැම්නුත් වැඩි. ඒක ඉතින් මම කොහොමද ලිනක්ස් යූස් කරන්නේ? සමහරවිට ඒතන හේතුවක් වෙන්නත් පුළුවන්. ඒක නෑ, ඒක මෙහෙම කිව්වොත් දැන් ලිනක්ස් කියන්නේ හොඳයි. Windows කියන්නේ සෑහෙන්න හොඳයි. ඒකේ අර ඒකට ඒවට අපිට මොකද කියන්න බැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දැන් ලිනක්ස් ගත්තන් පස්සේ ඔප්ටිමයිස් කරන්න ඕනේ මැෂින් සෑහෙන ප්‍රමාණයකට. ඒ ප්‍රශ්නේ තියෙනවා ඒගොල්ලන්ට. ඒ ප්‍රශ්නේ තියෙන හින්දා අර එක මේකකට ඔප්ටිමයිස් කරන්න අමාරුයි. හැබැයි ලිනක්ස් එන ලැප්ටොප් තියෙනවා නේද? ඔව්. පොපෝ OS එකේ එනෝනේ ඒගොල්ලන්ගේ එකක් එක්ක. System 76. මම හිතන්නේ ඒගොල්ලන්ගේ කෙලිම හાર્ඩ්වෙයාර් උත් ඔප්ටිමයිස් කරලා ඉන්නේ ඒකටම හරියට. සම්පූර්ණ ඒක නෙවෙයි. හැබැයි ඩෙවලොපර් කෙනෙක් නම් සාමාන්‍ය Windows රෙකමෙන්ඩ් කරන අඩුයි නේ අපි. ඔව් Windows ගොඩක් මඩුයි. මොකද ඕගල්ලා මොනවා හරි කරනවා නම් එන ප්‍රශ්න ගන්න ප්‍රශ්න වැඩි පොඩ්ඩක් ඒක. මට මමත් ඉස්සර කලින් යූස් කළා ඔය Adobe Creative Suite එක එහෙම යූස් කරගන්න ඕන හින්දා. ඒ වුණාට ඒක පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් මේ Windows වලින් මේ දැන් Linux ගන්න Windows එකද උඩ? ඔව් මම දැක්කා මේ. ඉස්සර ඕපන් සෝස් වලට බැන බැන හිටියේ. ඕපන් සෝස් ඒගොල්ලන්ව කන්න එනවා කියන්නේ ඒ වගේ බැන බැන ඉඳලා පස්සේ ඒගොල්ලෝ ඩිරෙක්ෂන් එක මාරුනේ. මම දැන ඔක CEO මාරු වෙනත් එක දැන් ස්ටීව් බැල්මේ මුලින්ම CEO හිටියේ. මගේ බීගෙසට පස්සේ ඒ දෙන්නම එච්චර ඕපන් සෝස් වලට කැමැත්තක් තිබුණේ නැහැ. ස්ටීව් බැල්ම මම හිතන්නේ ඕපන් සෝස් වලට හතුරෙක් හැටියට සැලකුවේ. දැන් ඉන්නේ සත්‍ය නඩෙලා. එයා කෙලින්ම ඕපන් සෝස් එම්බ්‍රේස් කරගත්තා. ඇත්තටම කියවනා නම් කට්ටිය ගොඩක් අය දන්නවා ඉතින් දැන් GitHub එකත් Microsoft එකට අයිති. NPM එකත් Microsoft එකට අයිති. දන්න තැනට ලොකු ෂොක් එකක් වෙන්න පුළුවන් වීඩියෝ එකකින් ඉඳ පරිස්සමෙන් බලන්න. අපි එක ගැන කතා කරන්නේ නේද කලින් ඒක. කලින් එහෙන් එහෙන් කිව්වා මගේ දැන. කිව්වා මොකක් හරි ඔක අපි දැස. GitHub ගත්ත කාලේ හරි NPM ගත්තා. NPM මොකක්ද? මම දැන් අපි ප්‍රොඩියුසර් කියන ටයිම් එක ඉවරයි කියලා. මම දැන් අපි ගොඩක් කතා කරලා ගොඩ. මගේ එකක් තියෙනවා තව එකක්. පොඩි මේ ස්පොන්සර්ඩ් බයි මේ ස්පොන්සර්ඩ් ඇඩ් එකක් කියන්නේ. ඇඩ් එකක් කියන්නේ මේක. මේ මම මේ ළඟදී මේ මගේ යාළුවෙක්ට ඇත්තටම ඕන වෙලා මේ මගෙන් අහුව මේ React Native වලට මේ කැලෙන්ඩර් يعني date pick එකක් functionality එක පොඩ්ඩක් يعني එයාට ගොඩක් ඕනුනේ මේ UI side එකෙන් customizable වෙන්න පුළුවන් එකක් component library component එකක් මේ ඕන කියලා. ඊට පස්සේ මමත් බැලුවා මේ ඊට පස්සේ මම නිකන් මට කොහොමද ID එකක් තිබුණා මම NPM package එකක් publish කරන්න ඕන කියලා මේ ඒකත් එක්ක මම හැදුවා NPM package එකක් React Native Calendar View Date Picker කියලා. මේ අපි මම ඒකෙත් link එක දාන්නම් ඔයගලන්ට පල්ලෙහෙන්. ඒක තාම මම දැන් 2 months or 3 months වගේ වෙනවා දාලා. ඒකේ තව ප්‍රශ්න ඇති. ඔයගලන්ට contribute කරන්න ඕන contribute කරන්න පුළුවන්. මම ඒකේ doc එක ලියලා දාලා තිනවා examples එක්කම. ඔයගලන්ට customize කර දැන් ඔයගලන්ට මම ඒකේ දාලා තිනවා image එකක්. ඒ image එකේ ඇත්තම තියෙන්නේ ඇත්තම මේ ඒ ලයිබ්‍රරි එක මේ පැකේජ් එක කස්ටමයිස් කරගන්න පුළුවන් මේ විදි ටික. ඔව්. يعني ඇත්තටම වාට ඒ අවුට්පුට් එක ගන්න පුළුවන් මේ හොඳට CSS දාන්න කෙනෙක් නම්. මොකද ඔක කස්ටමයිස් කරන පාට් එක සම්පූර්ණයෙන් කස්ටමයිසබල් වෙන විදියට එළියට මම දීලා තිනවා. මේ ඔයගලන්ට කස්ටම් රූල්ස් කියලා කැමති දෙයක් කරගන්න පුළුවන්. ඓකන් එකේ ඉඳන් ඔයගලන්ට ඩිෆයින් කරගන්න පුළුවන් ඇතුලේ යන ඓකන් එක මොකද්ද, ෆොන්ට් එක මොකද්ද, ෆොන්ට් සයිස් එක මොකද්ද, බෝල්ඩ්ද, කලර්ද ඔක්කොම ටික. API රෙෆරන්ස් එකකුත් දාලා තිනවා. කට්ටිය කන්ට්‍රිබියුට් කරන්න කැමති කන්ට්‍රිබියුට් කරන්න ඕනේ. ඒක සෑහෙන සෑහෙන වැඩක් කට්ටියට මේ ඕපන් සෝස්
වැඩින් හැමදේම ගන්න නැතුව සමහරට කන්ට්‍රිබියුට් කරන්න සමහරට තමන් හදලා දාන්න ඔයා හිතන ඔයා ලයිබ්‍රරි එකක් පාවිච්චි කරනවා ඒ ලයිබ්‍රරි එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් කන්ට්‍රිබියුට් කරන්න ඔයාට හදන්න පුළුවන් නම් ඒක ඇත්තට මම බැලුව ඒ කියන්නේ ලයිබ්‍රරිස් තියෙනවා දැනට ගොඩ ඒක සමහර ඒවා ගොඩක් පරණ ලියලා ළඟදී ඒ කියන්නේ අප්ඩේට් කරලා නැහැ ඒ ප්‍රශ්න තියෙනවා අනිත් එකේ පරණ ලිව්ව ඒවා ගොඩක් ලියලා තින්නේ ඒ කියන්නේ ඇත්තට මේ ඒවා අරගෙන source code එක බැලුවොත් class component වලින් එතකොට දැන් අපි දැන් react එක update වෙ යනකොට hooks වගේ දේවල් වලින් අර තා පොඩ්ඩක් අපි ලියන component එකක් උනත් efficient කරගන්න පුළුවන් සමහර වැඩ ඕක වෙනම topic එකක් කතා කරන්න ඕන ඕක ගහගන්න කාරණාව මොකද සමහරු class components වලට මේ නිකන් පණ දීලා මේ අකමැති මේ hooks ගැන කතා කරනවා එනට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ දැන් React core team එකක් දැන් recommend කරන්නේ hooks වලින් යන්න ඕන නම් හොඳයි කියලා නේ ගොඩක් ඒගොල්ලත් පුළුවන් තරම් බලන්නේ class components පොඩ්ඩක් අයින් කරලා දාන්න ටික ටික Kenzie Dodds කියන්නේ මේ හොඳම React teacher කෙනේ. එයා කියනම කියලා දෙනවා මම ආයි කවදා class components උගන්නන්නේ නැහැ. එයා tutorial එකේ එයා කියලිම කියනවා. Class components උගන්නන්නේ නැහැ. එයා hooks ම තමයි උගන්වන්නේ කියලා. ඒ වගේ ඔයගලත් use කරනවා නම් එහෙම use කරන මේ තවත් අපි කරන්න ගියොත් අපි මේ මේ මොකද අලුත් මේ මේ producer අපි කපනවා. හරි දේනා හරි හොඳට ගියානේ හරි එහෙනම් අපි wrap up කරමුනේ එහෙනම් හැමෝටම වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න අකමැති නම් කමෙන්ට් ඩිස්ලයික් එකක් දාන්න හැබැයි ඩිස්ලයික් එකක් දැම්මොත් කියන්න ඇයි ඩිස්ලයික් එක දැම්මේ කියලා ඔයගලන් මොනවා හරි වෙන්න ඕනේ විදිහ ඔයගලන්ගේ ෆීඩ්බැක්ස් තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න අනිවාර්යෙන් කියන්නේ බලනවා අනිවාර්යෙන් මේ ඔක්කොම එක බලලා කිනවා කරනවා එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන්